Welcome to EPAL channel. Knowledge Tank version 17 දා 7 වෙනි installment එක. මම ගොඩක්ම ඉස්සර ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්නා YouTube එකේ. I think videos වැඩි වෙනකොට ප්‍රශ්න වැඩි වෙනකොට ප්‍රශ්න වලට උත්තර දෙන්න ගන්න තියෙන ටයිම් එක නැති වෙන නිසා අම සිලෙක්ට් කරලා තියෙන ප්‍රශ්න ටිකක් අරගෙන ඒක සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනින් ලොකු knowledge එකක් ලැබෙනවා. ඉතින් මේ සම්බන්ධව videos 16ක් අද වෙනකම් කරලා තියෙන මේ 17 වෙනි video එක. මේකේ වෙනම playlist එකක් තියෙනවා. මේ තියෙන්නේ ඕගොල්ලන්ගේම ප්‍රශ්න වලින් ඕගොල්ලන්ගේ දැනුම වර්ධනය කරන එකක්. ඉතින් මේ series එක බැලුවොත් ඔයාලට ලොකු දෙයක් ඔයා වෙනුවෙන් ලොකු knowledge එකක් එක තැනකින් ගන්න පුළුවන් වෙයි මේ videos 17 ඇතුලේ. අද වෙනකොට ඒ සම්බන්ධව knowledge tank එකේ videos 17ක් තියෙනවා. අපි කෙලිම ප්‍රශ්න වලට යමු. මේකේ තියෙනවා අනුජ තරංග. මම outdoor සම්බන්ධයෙන් දාපු video එකක් ගැන තියෙන්නේ. outdoor item Google trend එකේ search කරාම December වල තමයි අඩුවෙන්ම search වෙලා තියෙන්නේ. June වගේ වෙද්දි තමයි reach එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට December වගේ ඉඳන්ම ඉඳන් ඩිමාන්ඩ් එකක් වැඩි වෙන හින්දා ඒ වගේ අයිටම් ලිස්ට් කරන එක අවුලක් නෑ නේද? right මෙතන අනුජ අනිවාර්යයෙන්ම ඔයා බලලා තියෙන විදිහේදී ජූන් වල වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් තියෙන තත්ත්වය අනුව අපිට ජූන් වල වෙනකන් මිනිස්සු ඉන්නේ එකක් නැහැ. දැම්මම මේව purchase කරනවා. ඉතින් ඒ කාලය අනුව ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. ඒකයි මම අප්‍රයිසිං කැටගරි එකක් විදිහට දැම්මේ. ඒ තියෙන්නේ දැනට තියෙන ඩේටාස් දැන් මේක ඩෙවලොප් වෙනවා. ඉතින් මේ සිටුේෂන් එක මම Google Trend බලලා සර්ච් කරලා නැති වුණත් මම දන්නවා මම කරන් යන කෙනෙක් විදිහට outdoor category එකට හැමදාටම සේල් එකක් තියෙන හැමදාටම ඩිමාන්ඩ් එකක් තියෙනවා මේක ඇතුළේ. ඉතින් outdoor කිව්වම මම ওই වීඩියෝ එකේ පහදලා දීලා ඇති outdoor කියන්නේ මේ outdoor tool එකක්ම විතරක් නෙමෙයි හැම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් තියෙන රට මුළු ලෝකෙම තියෙන සිටුේෂන් එකේදී outdoor කියන එකෙන් ඒගොල්ලෝ ඉන්ඩෝ ඉඳන්ම තමයි ওই දේවල් කරගන්න ගන්න. ඉතින් ඒක තමයි ඩිමාන්ඩ් එක අප්‍රයිස් වෙන්නේ. අන්න ඒකට මුහුණ දෙන්න පුළුවන් වුණොත් අපිට හොඳ අයිටම්ස් එකක් eBay, Shopify හරහා හරි Bonanza හරි වෙන platform එකක් හරහා විකුණ ගන්න අපිට හැකියාව තියෙනවා. මම හිතන උත්තරේ ලැබෙන්නේ නැති කියලා. right PB අපිට eBay වල handling date එක 30 days දාලා PayPal එකෙන් hold ඉවර වුණාම ඒකෙන් pay කරන්න බැරිද? एक स्ट्रैटेजी का तमाय है भाई कुछ चर प्रैक्टिकल लेके ले ही तानु हो ना 30 डेज दाला थी बुध काटी गानी इधर एक प्रश्न है दाह देने का वो तेक्के ने कितरा गानी मुकुद 30 डेज हैंडलिंग टाइम दाला हिम करने विधियक नह आपे थी ना सिचुएशन ने किते दान ने क्यों बात में लांकाव डायरेक्ट शिपिंग करना कोटा आपे इटा මොනවාද PayPal එකේ නුඹ බලයි ඔයා මෙච්චර කල් ගන්නේ ඇයි ඔයා පටන් ගන්න කෙනෙක්ගේ ඔය පටන් ගන්න කෙනෙක්ගේ තමයි වැඩිපුර හෝල්ඩ් වෙන්නේ. ඉතින් ඒක ප්‍රැක්ටිකල් දෙයක් නන් නෙමෙයි ස්ට්‍රැටජි එකක් තමයි. හැබැයි ප්‍රැක්ටිකල් නන් නෑ ඒක කරන්න යන්න එපා. මම මේ ප්‍රශ්නේ ගත්තේ ගොඩක් අටි එක හිතන හිතලා වැරදිට කරන්න යයි කියන එක. ඒක නිසා ඒක කරන්න යන්න එපා. ඔයාගේ normal 3 තමයි idle handling days. ඒ ටික ඒ විදිහට දාගන්න. right kevin bro evala thiyena ma mekat outdoor එකෙන් ඉතින් පේනවාද ඒකේ category එක ගැන ගොඩාක් කටට ලොකු දේවල් තියෙනවා outdoor tools ගත්තම category දෙකකට යනවා නේද sporting and collectible ඒකට මොකද කරන්නේ right sporting එකට වඩා collectible කියන category එක තමයි ගොඩාක් traffic එකක් තියෙන්නේ ඊට අමතරව ගොඩාක් customers ලා ඒ category එකකින් එන අනික eBay එකේ fee එකත් store එකත් තියෙනවා නම් 7.5% එක තමයි collectible category එකට අඩු වෙන්නේ. කියන්නේ ගොඩාක් අඩුයි. සාමාන්‍ය 10% තියෙන store එකක් නැති වුණත් 7.5 තමයි යන්නේ. පොඩ්ඩක් ඔයා බැලුවොත් පෙනෙයි ඒකේ category එකේ තියෙන කිවන්න ඕන fee එක ගොඩාක් අඩුයි කියලා. ඉතින් මේකේ ස්පෝර්ටිං වලට වඩා කලෙක්ටිබල් කියන කැටගරියෙන් තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. කරන්න හොඳම මම වැඩිපුර කරන්නේ කලෙක්ටිබල් කැටගරි එකේ. මම හිතන එකට උත්තර ලැබෙන්නේ නැති කියලා. right සමීර ලක්ෂාන් මම මේ ප්‍රශ්නේ ගත්තේ සමීර ලක්ෂාන්ගෙන්. මේ ප්‍රශ්නේ අහලා තිබ්බ උත්තර දීලා තිබ්බත් ගොඩාක් තැන්වල ෂෙයා කරලා තිබ්බා. group එකේ page එකේ comments වල හැමතැනම ෂෙයා කරලා තිබ්බා. ඉතින් මම මේක ගත්තේ ඒකයි. මොකද ඒකට උත්තරත් ලැබිලා තිබ්බා හරියට ඒ වුණත් මේ ප්‍රශ්නේ ගැන අහලා තිබ්බ මම හිතනවා සමීර ලක්ෂාන්ට මෙතනින් උත්තරයක් ලැබෙයි කියලා. ලැබිලා තියෙන උත්තරත් ඔක්කොම හරි ඇත්තටම. හැබැයි තව කෙනෙක්ට මේක දැනගන්න තමයි මෙතනට ගත්තේ. eBay account එකට add කරලා තිබ්බ PayPal එක unlink කරා. දැන් මේ PayPal එක ආයෙත් eBay එකටම ලින්ක් කරන්න බැරිද? ඔයා අන්ලින්ක් කරලා තියෙන PayPal එක මොනවා හරි සස්පෙන්ෂන් එකකට අහු වෙලා තියෙන eBay එකකට තිබ්බේ නැත්නම් ඔයාට නැවත ලින්ක් කරන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ.
ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධ උත්තර හරියට හරියාකාරව group එකකින් හරි page එකකින් ඒ දෙකෙන්ම ලැබිලා තිබ්බා. මම හිතනවා ඔයාලා මේ video එක බලනවා නම් ඒ උත්තරේ confirmly ඔයාලා කරගන්න හැකියාව තියෙන්නේ නැති කියලා කියලා. තව කෙනෙක්ටත් ඒකේ information එක ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. Right RD thanks and fix items daddi timings poddak kiyaganne annako changing auction effect time frame ekata thule yahala tiyenne auction daana sorry fix item daannuna gana video ekak wenama karala thibba mama ekedi fix items daana kota kemathi welawaka daanna puluwan eka kisi gatluwan naha habai weekend ekedi ඔයාට හැකිනම් දාන්න උදේ 8 ඉඳන් රෑ 8ට ඇමරිකන් ටයිම් එකෙන් PST වලින් ලොකු ইনফরমේෂන් ටිකක් ගන්න පුළුවන් වෙයි PST PD ඕන ටයිම් එකේ ඔය කියන්නේ මේක වෙනස් වුණත් තිබ්බත් ඒ ටයිම් ෆ්‍රේම් එකෙන් දැම්මොත් ඔයාට පුළුවන් වෙයි ලොකු views ප්‍රමාණයකට යන්න මොකද ඒගොල්ලෝ ලෙෂෙලි গিදර ඉන්න නිසා දැන් තියෙන සිටුේෂන් එකේදී ගොඩක් කට්ටිය গিදර ඇති හැබැයි අපි normal විදියට හිතුවොත් ඔයාට පුළුවන් වෙයි හොඳ ට්‍රැෆික් එකක් ජෙනරේට් කරගන්න ඒගොල්ලෝ ගෙවල් වල ඒ වෙලාවට ඉන්න නිසා වීකෙන්ඩ් එක ફોકસ කරගෙන ලිස්ටිං දැම්මොත් රයිට් ඊට පස්සේ දෙනවා එක්සීන් ප්‍රොඩක්ෂන් අපි කරන ආර්ට් එකේ COVID-19 කියලා දැම්මට අවුලක් නැද්ද eBay එකේ රයිට් මේක හොඳ වීඩියෝ එකක් ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් කට්ටිය බලලා නැද්ද දන්නේ නැහැ රයිට් මේකේ තියෙන්නේ COVID කාලේ කියන්නේ COVID මුලින්ම ආපු දවස්වල gedere ඉන්නකොට ඔයාලට කරන්න පුළුවන් අර unusual weird items වගේ තමයි ඒ වගේ items වගේ. ඉතින් මේක මේකෙන් අපේ සහෝදරයෙක් අපේ group එකේ මිනිස් සහෝදරයෙක් හිටියා. හිතා ගන්න බැරි තරම් බැරි item එකක් COVID කියන situation එකේදී කරා කියලා ලොකු ගාණකට තිබ්බා. මම හිතන්නේ රුපියල් ලක්ෂයකට එහා පැත්තේ ආයක auction එකක් දීලා තිබ්බා ඩොලර් මම හිතනවා 500ක 600ක වගේ ගාණ මතයි කොහොමරි ලංකා මුදල් ලක්ෂයකට එහා පැත්තේ යා ක්‍රියේටිව් විදිහට හිතලා තිබ්බ මේ වීඩියෝ එකෙන් ලොකු ইনফরমේෂන් එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ කාටවත් හම්බුන්නේ නැත්නම් දැන් බලන්න මේ තියෙන කාලෙත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් COVID-19 කියලා ආට් එකේ දැම්මට කිසිම ගැටලුවක් නැහැ COVID-19 කොරෝනා වලට අපි බෙහෙත් විකුණනවා කියලා තමයි අපිට කරන්න බැරි වෙන්නේ මේ සම්බන්ධව ඕන විදිහකට අපිට කළ හැකි රයිට් චනුක රංග අහලා තියෙනවා බ්‍රෑන්ඩ් එකට ද වීරෝ වදින්නේ මේක ගත්තෙත් මම ටිකක් එක්ස්ප්ලেইন කරන්න හොඳ දෙයක් නිසා වීරෝ ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා විනාඩි 30 ගානක මං හිතන්නේ channel එකේ වීරෝ ගැන එක්ස්ප්ලেইন කරලා බ්‍රෑන්ඩ් එකට විතරක් නෙමෙයි වීරෝ වදින්නේ චානුක ඔය ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බැලුවෝ do not list කියන ප්ලේලිස්ට් එකේ තියෙනවා වීරෝ වල ප්‍රභේද ප්‍රභේද ගොඩාක් තියෙනවා අපි තාම අහලා නැති ප්‍රභේදත් ඇති ඉතින් ඒ වගේ ইনফরমේෂන් එකක් ලැබුණාම මම කරන්නේ ඔය වීඩියෝ එකකින් ඒක ඕගලන්ට බෙදා ගන්න එක ඉතින් ඔයා ඒක පොඩ්ඩක් රිෆර් කරා නම් ඒ ප්ලේලිස්ට් එකේ ඔයාට බලා ගන්න කොච්චර ප්‍රභේද තියෙනවද කියලා බ්‍රෑන්ඩ් එකට විතරක් නෙමෙයි වීරෝ වදින්නේ ඉමේජ් වලට එතකොට ඒකේ තියෙන ටෙක්ස්ට් එකක් මොනවා හරි තිබ්බොත් නැත්තම් ඒකේ අපි හිතමු ප්‍රොඩක්ෂන් එකේ එකක් එතකොට පැරලල් ප්‍රොඩක්ට් එකක් ඉතින් ගොඩාක් දේවල් තියෙනවා ඉතින් ඒ හැම එකකම ප්‍රභේද වලින් තමයි අපි හවුන්නේ බ්‍රෑන්ඩ් එකට විතරක් නෙමෙයි වීරෝ වදින්නේ ගොඩාක් හේතු තියෙනවා සාධක තියෙනවා වීරෝ වදින්නේ මේ මම තියෙන ඇඩ්වයිස් එක තමයි ඔය ප්ලේලිස්ට් එක බලන්න එකකින් අයිඩියාක් ගන්න පුළුවන් රයිට් හේෂාන් හේජා අහලා තියෙනවා මම හිතන රිසර්ව් ප්‍රයිස් එක ගැන වෙන්නේ නැති හැලද රිසර්ව් ප්‍රයිස් එකක් දාලා ඔක්ෂන් එකක් දැම්මම ඒක ෆී එක එවෙලෙම කැපෙනවද අයිටම් එක සෙල් වුණේ නැත්නම් ඒක කැපෙන්නේ නැද්ද රිසර්ව් ප්‍රයිස් එක ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා හේෂාන් මම ගොඩක් ප්‍රශ්න වලට එහෙම කියන්නේ වීඩියෝ එකක් තියෙන නිසා යුකින් ගොඩක් වෙලාවට එක්ස්ප්ලেইন කරලා තියෙන නිසා ඉතින් ඒක බලන්න ඒකේ තියෙන්නේ මෙහෙමයි ප්‍රයිස් එකක් දාලා ඔක්ෂන් එකක් දැම්මම ඒක ෆී එක 10%ක් වගේ තමයි යන්නේ ඒක ඒ වෙලාවේ කැපෙන්නේ නැහැ ඒක කැපෙන්නේ ආයිටම් එක සෙල් වුණාම ආයිටම් එක සෙල් වුණා නැතත් ඒ රිසර්ව් ප්‍රයිස් එක කැපෙනවා මොකද අපි රිසර්ව් ප්‍රයිස් එක රීච් කරේ නැත්නම් අපි විකුණන්න අවශ්‍ය නැහැ ඒක රීච් කරොත් විතරයි විකුණන්නත් ඕන ඊට අමතරව ඔයා එක දාන්නේ ඔයාට ප්‍රිවිලේජ් එකක් ගන්න. ඒකට තමයි eBay එක ෆී එකක් ඉල්ලන්නේ. ඒ ෆී එක ඔයා අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි අයිද ඒක සෙල් වුණත් නැති වුණත්. ඉතින් මේ රිසර්ව් ප්‍රයිස් කියන එක හරි හොඳයි. හැබැයි හරි පරිස්සමෙන් පාවිච්චි කරනවා නැත්නම් රිසර්ව් ප්‍රයිස් දාලා ඔයාට වැඩිපුර ගෙවන්න වෙයි අයිටම් එක සෙල් වුණත්
නැතත් right ඔන්න ওই ටික උළු විතියා ගන්නවා reserve price එකක් කරනවා නම් right අද knowledge tank එකෙන් මම හිතනවා idea එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා ප්‍රශ්න වලින් ගොඩක් හොඳ ප්‍රශ්න ටිකක් තිබ්බා ඒක මම ගොඩක්ම දැක්ක එක තමයි මේ වීඩියෝ එක මෙතන zero cost list කියන එක අපි තියෙන situation එකේදී ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා බලන්න තව creative idea එකක් ලැබෙයි ඔයාලට මේකෙන් කරන්න පුළුවන් වෙයි කියලා it's එකෙත් මේක try කරන්න පුළුවන් දෙයක් it's එක ප්‍රොඩක්ට් එකක් විදියට මේක අහවට දහ හසුරවන්න පුළුවන් වෙයි මේක ඇතුළට ගිහිල්ලා බැලුවොත් තියෙන ideas ටික ඔයාලට දැක ගන්න හැකියාව ලැබේ right එහෙනම් the more you ask the more you learn වහන තරමට තමයි වට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ඉතින් අහන්න අහලා ඒ සම්බන්ධව වැඩිදුර ඉගෙන ගන්න ඉගෙනගෙන හොඳ knowledgeable seller කෙනෙක් වෙන්න මගහැරෙන ප්‍රශ්නත් මගහැරෙන්නේ නොදී කොහොම හරි try කරන්නේ පුළුවන් තරම් knowledge එක දෙන්න මේ දාන videos වලට අමතරව මේ වගේ video series එකක් කරන්නත් අන්න ඒකයි right එහෙනම් බොහොම ස්තුති විශ්වාස කරලා බැලුවට good luck think wisely don't work hard work smart happy selling please subscribe my channel අපේ sister channel එක තියෙනවා ipel hub එක subscribe කරන්න යක්ෂකයා channel එක තියෙනවා මේ ඔක්කොම description එකේ mention කරලා තියෙනවා ebay sorry fb එකේ තියෙනවා ipel group එක ipel hub එක ඒකට join වෙන්න කැමති නම් ඊට අමතරව ipel page එක තියෙනවා මේ හැම එකටම එකතු වෙලා වගේ දැනුම වර්ධනය කරගන්න try කරන්න මේ වර්ධනය කරගන්න මෙතනින් හම්බ වෙන්නේ නැත්නම් වෙන තැනකට ගින් හරි grow කරගන්න ඔය කාලයපතේ Nepal. Right, and I'm Bhumi Stuti. All the very best. Bring models to Sri Lanka. Happy selling.